අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝද ප්‍රථමයෙන් සිරස්තල ජාතික සම්පත් විකිණීම සහ ජීවන වියදම ඇතුළු ගැටලු රැසක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දී වීදිබසී දින 8කට විදුලිය ලබා දීමට බලශක්ති අමාත්‍යාංශෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන डीजल අර්බුදයේ හමුවේ කැලණි තිස්ස බිඳ වැටෙයි බොරල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට අදාළව විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරේ කත්තණංගුවට වෛද්‍යවරයාගේ නිවසේ තිබී පිස්තෝල 4ක් රිවෝල්වරයක් ඇතුළු ආයුධ පොලිසිය සොයාගනි කාඩිනල් හිමියන්ගේ සහ කතෝලික ජනතාවගේ විශ්වාසය රැකෙන විදිහට කාර්යක්ෂමව පරීක්ෂණ කරන්න සජිත් කියයි ගම්මන්පිල වීරවංශ සහ වාසුදේව යුගතනවි ගිවිසුම ගැන දියුරුම් පෙත්සම්වල ඉදිරිපත් කළ කරුණු පරස්පර විරෝධී ජනපති නීතිච රොමේෂ් ද සිල්වා කියයි ඩොලර් මිලියන 500 කබ්‍රාල් කාටද ගෙව්වේ ඉරාන් ප්‍රශ්න කරයි වෙනදාට සතියකට ආවේ රෝගීන් 3-4යි දැන් දවසකට කොවිඩ් රෝගී දරුවන් 5-6ක් රෝහලට එනවා රජ්ජාර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකී ජාතික සම්පත ඉන්දියාවට පාවා දීමේ කිවිසුම වහා හකුලා ගනු බැවින් අද ජනතා විමුක්ති පෙරමුණ දවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා ඒ කොටුව දුම්රිය ස්ථානීය ඉදිරිපිටයි ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ කොළඹදී දවන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා ටෙක්නිකල් මන්සන්දියේ සිට විරෝධතාකරුවන් පාගමනින් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කළා විරෝධතාකරුවන් කොළඹ කොටුවට පැමිණෙන විට දැඩි රථවාහන තදබදයක් කොළඹ කොටුව අවුට ප්‍රදේශවල දක්නට ලැබුණා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකී ජාතික සම්පත ඉන්දියාවට පාවා දීමේ කිවිසුම හකුලා ගනු මැයින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඇතුළු විවිධ සමාජ කණ්ඩායම් රැසක් මෙම විරෝධතා පාගමනට එක්ව සිටියා කොළඹ කොටුවට පැමිණි විරෝධතාකරුවන් එම ස්ථානයේ විරෝධතා රැලියක්ද පවත්වනු ලැබුවා जनाधिपति गोटाबे राजपक्ष अमेरिका मुदल बसीर राजपक्ष जनता विमुक्ति අපේ වෘත්ති සමිති ව්‍යාපාරයක් ඒත යටත් නොවන බවත් ඒ පරාජයපත් කරන බවත් අපි සාතික කරනවා ඉන්ධන තුග ලබා නොදීම නිසා විදුලි බල මණ්ඩලය මේ වන විට දැඩි අර්බුදයකයි පවතින්නේ IOC සමාගමද විදුලි බල ඇමතිවරයාගේ ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කළේ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නට නොහැකි බව පවසමින් මේ අතර ඉදිරි දින 8ක් සඳහා අවශ්‍ය ඩීසල් තුග විදුලි බල මණ්ඩලයට ලබා දීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළා කැලණිතිස්ස බලාගාරයේ මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීය වීම හේතුවෙන් අද පසුරු 2:30 සිට රාත්‍රී 9:30 දක්වා විදුලි කප්පාදු වීම සිදු කරන බව විදුලි බල මණ්ඩලය පවසනවා
ප්‍රමාණවත් ලෙස දැවිතෙල් සහ ඩීසල් නොලැබීම හේතුවෙන් මේ වන විට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. කැලණිතිස්ස බලාගාරයේ ඇති ජනන යන්ත්‍ර දෙකම අක්‍රිය වීම හේතුවෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාවය මෙගාවොට් 280ක්. ඒ හේතුවෙන් අවශ්‍ය ලෙස විදුලිය නිපදවීමට නොහැකි නිසා අද දින ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම නිසි පරිදි ලබා දිය නොහැකි බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. මේ අතර අද සිට දින 8ක් යන තෙක් ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලංකා විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය එකඟ වී තිබෙනවා. මෙරට මුහුදු සීමාවේ නවතා තිබූ ඩීසල් නැවට ගෙවීම් සිදු කිරීමට මහ බැංකුව මුදල් ලබා දීමට එකඟ වීමෙන් අනතුරුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඩීසල් තොග විදුලි බල මණ්ඩලයට මෙලෙස ලබා දීමට එකඟ වුණා. විදුලි බල ඇමති සහ මණ්ඩලය දිගින් දිගටම පැවසුවේ බලශක්ති ඇමති සහ තෙල් සංස්ථාව තෙල් ලබා නොදීම නිසා විදුලිය කපා දැමීමට සිදු වූ බවයි. අද ඊට බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රතිචාර දැක්වුවා. තෙල් සංස්ථාව තෙල් නොදෙන නිසා විදුලි බල මණ්ඩලයට විදුලිය කපා හැරීමට සිදු වෙනවායි කියලා විදුලි බල මණ්ඩලය චෝදනා මුකෙන් පැවසුවා. ඉතින් ඒ අය අපෙන් තෙල් ඉල්ලීමක් කරේ ජනවාරි මාසේ 11 වෙනිදා. ඇත්තෙම අපි තෙල් දෙන්නේ නැහැ නෙවෙයි, දෙන්න තෙල් නැහැ. අපි ප්‍රවාහණයට තිබෙන ඩීසල් තොග විදුලි නිෂ්පාදනයේ දුන්නොත් ප්‍රවාහනයේ ඇනහිටලා මුළු රටම අකර්මණ්‍ය වෙනවා. ප්‍රවාහනයේට ඉන්ධන සැපීමට ප්‍රමුඛතාවය ලබා දෙන්න වෙනවා. මූදමැද දවස් 9ක් තිබුණු නැවෙම්බාන ටොන් 37500ක ඩීසල් තොගයෙන් ටොන් 10000ක් විදුලි නිෂ්පාදනයේට ලබා දෙන්න කියලා මම තෙල් සංස්ථාවට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම විදුලි බල මණ්ඩලයට මට ලබා දෙන්න උපදෙසක් තිබෙනවා. දැන් පැය 24ම විදුලිය ලබා දීම දීලා අපි සීමිත විදේශ විනිමය අවසන් කරගත්තොත් අපි තව මාස එකා මාර්ගයෙන් විතර තෙල් ගේන්න අපිට විදේශ විනිමය සපයා ගන්න බැරි වුණොත් රට පැය ගාණක අඳුරට යෑමේ අවධානමක් තියෙනවා. මෙලෙස තෙල් තොග අද පස්වරු පහ පමණ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට ලබා දෙන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නවමානි මහතා සඳහන් කළා. ඒ හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ නවතා දැමූ ජනන යන්ත්‍ර ඩීසල් ලැබීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට පැය පහක පමණ කාලයක් ගතවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඒ හේතුවෙන් අද පස්වරු 2:30 සිට රාත්‍රී 9:35 දක්වා ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදු වීම සිදු විය හැකි බව විදුලි ඉංජිනේරුවන් පවසනවා. නාවේ මෙගාවට් 280ක ධාරිතාව කියන එක කැලිටිස් විදුලි බලාගාරයේට ඩීසල් සැපයීම නැවතිලා තියෙනවා. ඒ හින්දා මේ මෙගාවට් 280ක විදුලි බලාගාරය නවත්තලා තියෙන්නේ. ඒ හින්දා මේ වෙලේ තියෙන විදුලි ඉල්ලුම සපයලා ගන්න අපිට ප්‍රමාණවත් ධාරිතාවක් නැති හින්දා අද දවල් 2:00 ඉඳලා රාත්‍රී 9:00 වෙනකන් විදුලි කප්පාදුවක් රටපුරා විවිධ ප්‍රදේශවල සිද්ධ වෙනවා. එක පාරිභෝගිකයෙකුට පැය විනාඩි 45ක කාලයක් ඒක බලපානවා. අපේ රට විශාල ඉන්ධන අර්බුදයකට තල්ලු වෙමින් තිබෙනවා. මාසිකව මෙරටට ඉන්ධන ආනයනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වැය වෙන බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දින කිහිපයක සිට රට තුල ඉන්ධන අර්බුදයක් හටගෙන තිබෙනවා. මේවන විට රටට අවශ්‍ය තෙල් තොග ආනයනය කිරීමේ නොහැකියාවත් සමගයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ. තෙල් නැවක් දවස් 11ක් තිස්සේ මුහුදේ නැංගුරම්ලා තිබුණා. අද උදේ වෙනකොට තවත් නැවක් ඇතුළුව නැව් දෙකකට අදාළ ඉන්ධනවලට අදාළ මුදල ගෙවා ඇති බවයි වාර්තා වන්නේ. නමුත් තවමත් නැව්වල ප්‍රමාද ගාස්තු ගෙවා නැති බවයි වාර්තා වුනේ. එහෙම බලනකොට ප්‍රමාද ගාස්තුත් එකතු වෙලා මේ නැව් දෙකටම ඩොලර් ගෙව්වට පස්සේ අපේ රටේ ඩොලර් සංචිත තවත් ඩොලර් අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. පසුගිය 6 වෙනිදා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයත් ගිවිසුම් ගහලා ඉන්දියාවේ IOC සමාගමට ලබා දුන්නා. පසුගිය 3 වෙනිදා සපුගස්කන්ධ පිරිපහදුවත් වහලා දැම්මා. අපේ රටේ පෙර දිනවලට වඩා ඩීසල් සහ පෙට්‍රල් දෛනික පරිභෝජනය වැඩි වෙලා කියලයි අපට වාර්තා වුනේ. ඒ අනුව ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටන් 10කින් පමණ වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව දෛනික පෙට්‍රල් අවශ්‍යතාවයද මෙට්‍රික් ටන් 600ත් 700ත් අතර ඉහළ ගිහිල්ලා කියලයි අපට දැනගන්නට ඉන්ධන අර්බුදය සහ ඒ සම්බන්ධ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස අදහස් පළ කර සිටියා. අර තෙල් ගැන පච කියන තෙල් පචෙක් ඉන්නවනේ. තෙල් සංස්ථාව නිසිකලට ඇනුම් කරලා නිසිකලට නැව්ලාස්ති කරගෙන ඉන්ධන ගෙන නිසා තමයි අපේ රට වෙලාවට නැව් ටික ඇවිල්ලා තියෙන්නේ. අපි නිසිකලට ඇනුම් කරේ නැත්තම් නැව් කොහමද වරායට එන්නේ? අපිට මාසිකව ඉන්ධන ආනයනය කරන්න ඩොලර් මිලියන 400ක් වැය වෙනවා. විදුලි නිෂ්පාදනයටත් දැන් ඉල්ලන දැවිතෙල් සහ ඩීසල් ලබා දෙන්න ගියාම එය ඩොලර් මිලියන 500ක් බවට පත් වෙනවා. අපනයන ආදායමෙන් රට ඇතුළට එන ප්‍රමාණයෙන් 3/2ක් ඉන්ධන සඳහා වෙන් කරන්න සිදුවීම බැංකු පද්ධතියට දැවැන්ත අභියෝගයක්. රට ඇතුළට විදේශ විනිමය ගලායීම
අඩුවෙලා තියෙන අතරේ අනිත් පැත්තෙන් ඉන්ධන සඳහා යන වියදම බරපතල සිහිල ගිහින් තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ඉන්ධන පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. රට තුල පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාගෙන් සියත අප මේ පිළිබඳව විමසීමක් කළා. දැන් 14 වෙනිදා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බාලා දැන් දින 5ක් ඉවරයි. අදයි 9 වෙනිදා පැමිණිච්ච ඇමතිවරයාගේ සංඛ්‍යා ලේඛන අනුව කියනවා නම් 37,500 මෙට්‍රික් ටොන් ටික බාණ්ඩ ලෑස්ති වුණේ. හැබැයි ඒ බෑම ඉවරක අඩු ගානේ දින 3 පයින්ව. එතකොට අද ගෙව්වේ නැව්වල තියෙන ඉන්ධනවල මුදල ප්‍රමාද ගාස්තු නෙමෙයි. ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන්නේ නැවට නැව නිදහස් කරන දිනේ 90. අවමේ දින 12ක්වත් ඩොලර් 18,500 සිට 25,000 දක්වා අගයක් තුල ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා. 23 වෙනිදා වෙනකොට අපසතුව දින 8කට වක්ක සැහැන් ඉන්ධන ප්‍රමාණයක් නැහැ. ඉදිරි නැව දින 3-4ක් තුල ඇවිල්ලා බාණ්ඩ දින 3ක් යනකොට ඒක ප්‍රවාහණයට දැඩි ලෙස බලපෑම ඉඩ තියෙනවා. මොකද ඒ නැව බැරි වෙලාවක ප්‍රමිතිය නැති වුණොත් अमेरिकानु समागम तीरने बल रहित करेष्टाधिकरण हमे එහිදී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් යොගදන විබලාගාරයේ කොටස් පැවරීමට අදාළ ගිවිසුම අමාත්‍ය මණ්ඩලය විධිමත්ව අනුමත කර තිබෙන බව සඳහන් කළා. අමාත්‍ය මණ්ඩලය පත් කළ කමිටුවක් මගින් මෙම ගිවිසුමට අදාළ කටයුතු ඉටු කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. එමෙන්ම එම කමිටුව යොගදන විබලාගාරයේ කොටස් වලින් 40%ක් පැවරීමට අදාළ ගිවිසුමට එළඹීමේ බලය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා. එබැවින් මෙම ගිවිසුම අනීතික හෝ අත්නොමතික බවට අධිකරණය තීරණයක් ලබා දෙන්නේ කෙසේදයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. මෙම පෙත්සම් වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ අමාත්‍යවරු පවා මෙම ගිවිසුමට අදාළව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු බව පිළිගෙන ඇතැයිද ඔහු පෙන්වා දුන්නා. එම අමාත්‍යවරුන් ඉදිරිපත් කරන ඇතැම් කරුණු අසත්‍ය සහ පදනම් විරහිත බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේ. මෙම ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව විමල් වීරවංශ සහ වාසුදේව නානායක් කාර්යාණ අමාත්‍යවරුන් සිය දිවුරුම් පෙත්සම් වල ප්‍රකාශ කර තිබුණා. ඒ කෙසේ වෙතත් උදයගම්මන් පිලෑමතිවරයා සිය දිවුරුම් පෙත්සම මගින් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අවසන් මොහොතේ මෙම පත්‍රිකාව ඉදිරිපත් කරනු බව සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඒ කෙසේ වෙතත් මෙය පරස්පර තත්වයක් බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කළේ. ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම හෙට දින දක්වා කල් තැබුණා. අපේ රටේ ගෑස් ආශ්‍රිත පිපිරීම් නතර කරන්න තවමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැහැ. අදත් ප්‍රදේශ කිහිපයකම අලුත් ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරු සිදු වුණා. ජනතාව පෝලිම් වල තියන්නේ නැතිව ටෝකන් ක්‍රමයට ගෑස් බෙදන්න දැන් පටන් අරන්. ඒ නිසා පෝලිම් නම් නැහැ. ගෑස් ආශ්‍රිත අනතුරු වලින් පීඩාවට පත්වන ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්ව පිටුවා ගන්න ලැබූ නව සංවිධානීය පසුගිය 10 වනදා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වුණා. එහිදී ඔවුන් වින්දිතයන්ට වෛද්‍ය ආධාර ලෙස ₹500,000 මුදලක් ලබා දෙන්න ලෙස ඉල්ලමින් අමාත්‍යවරයා වෙත සංදේශයක් බාර දුන්නා. නමුත් ඊයේ විපක්ෂ නායකවරයා හමු වූ අවස්ථාවේදී ඔවුන් පැවසුවේ මේ වනතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබී නැති බවයි. මේ සම්බන්ධව අදාළ පාර්ශ්වයන්ට සහ ආයතනවලට නීතිය ක්‍රියාත්මක විය යුතු බව සියත ප්‍රවෘත්ති අප දිගින් දිගටම මතක් කරනවා. සුපුරුදු පරිදි අදත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. දින 3කට පස්සේ හැටන් ප්‍රදේශයට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලැබිලා පොලිම් වල ජනතාව තියන්නේ නැතුව ටෝගන් ක්‍රමයට ගෑස් බෙදා හරින වැඩපිළිවෙලක් අලෙවි නියෝජිතයින් ක්‍රියාත්මක කරලා ගෑස් සමාගම් වලින් ලබා දුන් ගෑස් තොග අවසන් වූ පසු අලෙවි සැල తాවකාලිකව වසා දමන බවයි අලෙවි නියෝජිතයන් පවසන්නේ. මේ අතර කිරිපිටි ගන්න ආයත් ජනතාවට පොලිම් වල ඉන්න වෙලා
මෙතර මිල්කෝ සමාගමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ කිසිදු දැනුම් දීමකින් තොරව එම තනතුරෙන් තමාව ඉවත් කර ඇති බවයි. මාධ්‍යෙන් තමයි දැක්කේ මට එහෙම කිසිම දැනුම් දීමක් මේ දක්වා කරලා නැහැ. නොත් මටත් ආරංචි වුණා රේණුක පෙරේරා මහත්මයාට ලිපියක් නිකුත් කරලා තිනවා කියලා. එතුමා මෙතනට වැඩ බාර ගන්න එනකන් අපි ඒ රාජකාරි දුරේ එහෙම ඉදිරියට කරගෙන යනවා. අපි සන්තෝෂ වෙනවා අපිට මිල්කෝ සමාගම තුල ජනාධිපතිතුමා බාර දුන්න වගකීම. පහුගිය අවුරුදු දෙක තුල නොපිරිහෙලා ඉටු කරන්න අපිට හැකියාව ලැබුණා. මිල්කෝ ආයතනය වෙහෙන්න ඕන මෙන්න තත්ත්වයකදී ජනාධිපතිතුමාගේ වචනෙම කියනවා නම් හැමෝම ලේසියව ඉල්ලනවා අමාරු එකක් අරන් කරන්න කියන එක තමයි අපිට අභියෝගේ බාර දුන්නේ. පිය අභියෝගේ බාරගෙන වසර දෙකක් ඇතුළත ඒ වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. පසුගිය අවුරුද්දෙත් මිලියන 400ක ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. කිසිම කෙනෙක් මං සම්බන්ධ මාත් එක්ක මේ ගැන කතා කරලත් නැහැ. ඇයි කියන්නේ මට තේරෙන්නේ නැහැ. මහින්දානන්ද මහත්මයා මට කිව්වේ ජනාධිපතිතුමා දන්නේ නැහැ කියන කාරණ. අප එකෙන් ඉවත් වූ යුතුයයි එවුන් තීරණය කරනවා නම් ඒක ඒගොල්ලන්ගේ බාරකාරීත්වය තුළ ගන්න තීරණයක්. ඉතින් අපි ඒ තීරණයට හිස නමන්න ඕනලා කියලා ඇස්ති. ඉතින් ඊළඟ සභාපතිතුමා ආවහම අපි ඒ කටයුතු ටික බාර දීලා නික්මයා මේ සූදානම තියෙනවා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙන්රත් මහතා අද වැඩ බාරගත්තා. ඒ මෙතෙක් ජනපති ලේකම් ලෙස කටයුතු කළ පීබී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමත් සමගයි ගාමිණී සෙන්රත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙසයි කටයුතු කළේ. සෙන්රත් මහතා අධ්‍යක්ෂින් බහුල රාජ්‍ය පරිපාලන සේවයේ නිරත වූ අයෙක්. අද දින ගාමිණී සෙන්රත් මහතා නිල වශයෙන් ජනාධිපති ලේකම්වරයා ලෙස සිය දුහුරේ වැඩ බාරගත්තා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගාමිණී සෙන්රත් මහතාට ඔහුගේ පත්වීම් ලිපිය බහර දෙනු ලැබුවා. සෙත්පිරිත් සජ්ජායනා මැදේ ගාමිණී සෙන්රත් මහතා සිය දුහුරේ රාජකාරී කටයුතුද අද දිනේම ආරම්භ කළා. මේ අතර ගාමිණී සෙන්රත් මහතාගෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ලේකම් දුහුරේ සඳහා DM අනුර දිසානායක මහතා පත් කර තිබෙනවා. එමෙන්ම අනුර දිසානායක මහතාගේ නව පත්වීමත් සමග පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස KW අයිවන්ද සිල්වා මහතා පත් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට අදාළ පත්වීම් ලිපියද අද දින ප්‍රදානය කරනු ලැබුවා. මෙම පත්වීම් ලිපි බහර දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරී ඇති වගකීම් කොටස අති විශාල බවයි. මම ලේකම්වරේ කිටි අමාරු දෙහක ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකයි ඊට පස්සේ අර්බන් ඩෙවලොප්මන්ට් එකයි. අපි ලොකු කැපවීමක් ලේකම්වරුන් විසින් කරන්න ඕන. අපි ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ ලේකම්වරුන්ට. ලබන අවුරුදු දෙක අපේ හැම ප්‍රයත්නයක්ම දරලා සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. අපි හැමතිස්සෙම අමාත්‍යංශයක දැනෙන වැඩක් කරන්න ඕන. වැඩ සටහනක් අපි හැම එකේම දීලා තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීලා තියෙනවා. ලේකම්වරුන් හැටියට මෙන්න මේ කාර්ය කරන්න ඉටාගමු. විශේෂයෙන්ම අපිට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ රටේ හැම දෙයක්ම රඳාපවතින්නේ රාජ්‍ය සේවය මත. ඉතින් ඒක කාර්යක්ෂම නොවුනොත් රට ඉදිරියට යන්නේ නැහැ. බොරල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී සොයාගත් අත්බෝම්බය සම්බන්ධ සිද්ධියට අදාළව විශ්‍රාමික වෛද්‍යවරයෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. එම වෛද්‍යවරයාගේ නිවසේ තිබී ගිනි අවි සහ ආයුධ රැසක්ද පොලිස් බහරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජලිත් කිසියම් අනතුරක සේයාවක් පෙන්නුම් කරමින් පසුගියදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමද රට තුළ ආන්දෝලනයක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය 11 වෙනිදා මෙම අත්බෝම්බය සොයාගත් අතර එදිනම ඊට අදාළව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක් අයකු වසර 10කට ආසන්න කාලයක් එම දේවස්ථානයේ සේවය කළ පුද්ගලෙක්. ඔහු මෙම අත්බෝම්බය ගිනිකූරු සහ හඳුන්කූරු භාවිත කරමින් රබර් පටිවලින් ඔතා ගිනි ගන්නා විට පුපුරන ආකාරයට සකසා තිබූ බවයි පොලිසිය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ. මෙම අත්බෝම්බය අල්තාරයේ අසල සැඟවීමට දේවස්ථානයට නිතර යනේන වයස වරුදු 13ක ළමයෙකුද හවුල් කරගෙන තිබූ බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වූ බවයි පොලිසිය පසුගියදා සඳහන් කළේ. එය SFG 87 වර්ගයේ අත්බෝම්බයක් බවට පසුව අනාවරණය කරගෙන තිබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ පොලිසිය මේ පිළිබඳව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.
අවංක වෙන්නට ඕනේ පළමුව නිලධාරීන් අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නෙමෙයි පොලිසිය තියෙන්නේ ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න ඊට මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පසුගියදා පිළිතුරු ලබා දුන්නා පොලිසිය කලේ මුලින්දම්ම සැකෙන් බැලුවොත් වෙන්නේ අපිට අපරාධකරුවෝ හල්ලගන්න බැහැ මං දන්නේ කාදිනල් තුමාට අයිතියක් තියනවද කියලා පොලිස්පතිතුමාගේ කෝට් එක ගලවලා යන්න කියන්න මේ සියලු වාද විවාද අතරේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ඇඹිලිපිටිය වනාමුරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා ඔහුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වුණා ඒ අනුව අදාළ විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ඔහුගේ නිවසේ තිබී ගිනි අවි සහ ආයුධ රැසක්ද සොයාගෙන තිබෙනවා එලෙස සොයාගෙන ඇත්තේ පිස්තෝල 4ක් වල්වරයක් කඩු දෙකක් රම්බෝ පිහියක් සහ හඳුනාගත නොහැකි ගිනි අවියකුයි සියලු සාන්තුවරන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවටගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 6ක් මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද සියලු සාන්තුවරන්ගේ දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා විශේෂයෙන්ම ආරක්ෂක අංශ පොලිසිය මේ හැමදෙනා කටයුතු කරන්න ඕන කාඩිනතුමාගේ කතෝලික ප්‍රජාවගේ සමස්ත ජන කොට්ටාසයේම විශ්වාසය රැකින ආකාරය කරුණා කරලා හරියට මේ පරීක්ෂණ කටයුතු කරලා පරීක්ෂණය කරනව විතරක් නෙමෙයි ඉක්මනින්ම මේ ම්ලේච්ඡ ප්‍රහාරයකට තුඩු දෙන මේ නීච ක්‍රියාවට සම්බන්ධ සියලුම දෙනා නීති හැමෝට ගෙනවිලා දැඩි දඬුවම් පමුණවන්න හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර් තුංග මහත්මිය දේශපාලන පරිගැණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද කැඳවා තිබුණා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර් තුංග මහත්මිය අද දේශපාලන පරිගැණීම් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා මේගොල්ලෝ වැරදි කරලා කරලා රටත් කාලා දැන් ඒගොල්ලෝ සුදු නොවෙන්න හදනවා ඒගොල්ලන්ගේ වැරදි කියන මිනිසුන්ගේ වැරදි කාර්යෝ කළා එච්චරයි වෙන්නේ ඇයිද කියන්නේ අහලා තියෙනවද මේ ලෝකේ කොහෙවත් කවුරු හරි වැරද්දක් කරලා එයා හොඳට පොලිසියෙන් පරීක්ෂා කරලා බොහොම සාධාරණව වැරදි කාර්යය බවට සොයාගෙන එක්ක උසාවියේ නඩු දාලා තියෙන එහෙම නැත්නම් නඩු දාන්න ලෑස්ති වෙනකොට එයාගෙන් පලි ගත්තා කියලා පරීක්ෂණය කරපු මිනිස්සුන්ට නැත්නම් වේදාගෙන දහස් දුක් විඳවන පොලිසිය නිලධාරීන් එක්ක ඒක ලෝකෙ කොහෙවත් වෙලා නෑ මේ මේ මහා අප්‍රිකාවේ වාගේ සමහර නූගත් ඒකාධිපති වෙන්න රටවල වල ඇරෙන්න ව්‍රිජ්වේ ආර්ය ළමාරෝහල්ට පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් පවතින බව වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා මීට පෙර සතියකට වාර්තා වූ කොවිඩ් රෝගී දරුවන් දැන් දිනක් තුල හමුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව රිජ්වේ ආර්ය ළමාරෝහලට පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේද වැඩිවීමක් පවතින බව වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. දිවයිනේ රෝගයේ වැඩිවීම සමගම අපි දැකලා තියෙනවා දරුවන් අතරත් මේ රෝගයේ වැතිරීමේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම අපිට ලැබෙන සාක්ෂි අනුව දිවයින පුරාවට මේ වෙන විට රෝගීන් 200කට අධික ප්‍රමාණයක් ඔමික්‍රෝන් ප්‍රභේදයේ යුත් රෝගීන් වර්ධා වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලය තුල මෙම රෝගය මීටත් වඩා පෙබරවාරි මැදක් වෙන විට උත්සන්න වීමේ ප්‍රවණතාවක් අපිට දක්නට ලැබෙයි. මේ වන විට රිජ්ජු ආර්ය ළමාරෝහලට පැමිණෙන රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. මීට පෙර සාමාන්‍ය සතියකට පමණ පෙර අපිට දක්නට ලැබුණේ සතියකට රෝගීන් 4 දෙනෙක් 5 දෙනෙක් පමණ ප්‍රමාණයක් තමයි කොවිඩ් වැළඳුණු බවට අපිට වාර්තා වුණේ. නමුත් මේ වෙන අද දිනේ වෙන විට සාමාන්‍ය දිනකට රෝගීන් 1 දිනකට රෝගීන් 5 දෙනෙක් 6 දෙනෙක් වගේ වාර්තා වෙනවා. ඒ වගේම අද දිනේ වෙන විට නේවාසිකව රෝගීන් 35කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. නමුත් දැඩිසත් ලක්ෂණ මේ රෝගීන් අතරේ සහ අපේ අවට ගැවසෙන පුද්ගලයන් අතරේ රෝග ලක්ෂණ රහිතව මේ රෝගයේ තියෙන්න පුළුවන් අය ඉන්න ඉඩකඩ තියෙනවා. එන්නත ලබා දුන්නත් නැතත් දුර්වල පුද්ගලයන් මේක වැළඳෙනවා. ඒ වගේම තමයි සංකූලතා ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩි. මිය යන්නට තියෙන ඉඩකඩ වැඩි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී මෙට්‍රික් ටොන් මිලියන 1 සහල් ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය එකඟ වී ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවා.
පවතින තත්ත්වය හමුවේ ආහාර අර්බුදයක් ඇති වුණොත් රුපියල් 5000ක කෘෂිකාර්මික යෙදවුම් සෑම නිවසකරම ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. අපි කිසිම සැකක් ඇති කරගත යුතු නැහැ බියක් ඇති කරගත යුතු නැහැ ආහාර අර්බුදයක් පිළිබඳව. ඒ වෙනුවෙන් අවශ්‍ය සහල් පිටරටින් ගෙන්වීම සඳහා දැනටමත් කටයුතු ආරම්භ කළා තිබෙනවා. චීන රාජ්‍යය දැනටමත් මෙට්‍රික් ටන් දසලක්ෂක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් හැටියට සහල් ලබා දෙන තීන්දුව කළා තිබෙනවා. සෑම නිවෙස් එකකටම ආසන්න වශයෙන් රුපියල් 5000ක් වටින කෘෂිකාර්මික යෙදවුම් ලබා දීමට දැනටමත් තීන්දුව කළ මුදල් ප්‍රතිපාදන වෙන් කළා තිබෙනවා. චීනෙන් හැනුම් කරන හාල් සම්බන්ධයෙන් ඒ පිළිබඳව එක කාබනික වගාවකින් ගත් අස්වැන්නක්ද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබට දෙන්න තරම් දැනුවත්කමක් මම හිතන මටත් මගේ මිත්‍රයන් දෙපළටත් මේ ලාවේ නැහැ. ඒකට සමා වෙන්න අපි බඳුළු ගුණවර්ධන මහත්මයාගෙන් අහලා ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඊයේ දවසේ වෙනකන් මේ සමාජයේ තිබිච්ච මතය මොකක්ද? විශාල තැතිගැම්මක් තිබ්බා. කොටස් වෙළඳපළේ ඉඳලා සියලුම ආර්ථික මර්මස්ථානවලට ලොකු පීඩනයක් එල්ල කළා තිබුණා. 18 වෙනිදා මේ ස්වෛරී බඳුන් කරට අදාළව මිලියන ඩොලර් මිලියන 500 ගෙවන්න පුළුවන්ද කියලා. ආර්ථික කුණාටුවක් අභියස ඉන්න රාජ්‍යයක් විතර තමයි අපි අඳුනගෙන තිබුණේ. දැන් මේ මුදල් ඩොලර් මිලියන 500 ගෙවලා තියෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතුමා ඉන්දියාවේ කරපු සංචාරය ඉතාම පළදයි. ඉන්දියානු මුදල් ඇමතුමා ඉතාම වගකීමෙන් කිව්වා අපි ඕනෑම තත්වයක් යටතේ දුෂ්කරතාවයන්ට මැදිහත් වෙන්න කැමතියි කියලා කියන එක එතුමා ප්‍රකාශ කරා. අපි පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ට නොගොස් අපි විදුලි වාහන ගෙනාවයි කියලා අපේ රටේ ඉන්ධන ආනයනය නතර වෙන්නේ වාහනවලට ඉන්ධන ලබා දීම අඩු වේවි හැබැයි විදුලි ජනනයට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි වේවි ඒ නිසා විදුලි වාහන රට ඇතුළට ගෙන ඒමෙන් ඉන්ධන අර්පිරිමැස්මක් බලාපොරොත්තු වෙනවා නම් ඊට සමගාමීව අනිවාර්යයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යෑමත් සිදු කළ යුතුයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් अब प्रार्थ श्रीलंका गुवन हमुदावे प्रथम गुवन हमुदापति विश्रामिक एयर चीफ मार्शल पात्मन हरिप्रसाद मेंडिस महतागे देहट अवसान गौरव दक्वीमट जनाधिपति गोटाबे राजपक्ष महता एक्कुना देह तेंपत्कर एत्ते गल्किस प्रदेशे पौद्गलिक मलशालावकाई සියුදින නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානි අඩ්මිල් රාල් එම් ෂහින් ඉක්බාල් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අඩ්මිල් රාල් නිශාන්ත උලුගේතැන්න මහතා හමු වී තිබෙනවා. ඒ නාවික හමුදා මූලස්ථානයේදී එහිදී සාකච්ඡාවට ලක් වූයේ දෙරටේ නාවික හමුදාවන්ට වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සම්බන්ධතා පිළිබඳවයි. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියා පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර හමුවක් අද පැවැත්ුණා. එහිදී දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් හි නැව් තෙල් ගබඩා ධාරිතාව වැඩි කිරීම සඳහා ඉදිකළ මෙට්‍රික් ටොන් 3200ක ධාරිතාවකින් යුත් නව ටැංකියෙහි මෙහෙයුම් ඇරඹීම හා නවගිනි ආරක්ෂණ පද්ධතිය විවෘත කිරීම අද සිදු කෙරෙනවා. ඒ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදැසන 6ට ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න